ආදරණීය දුවේ පුතේ මම අද පුතාලට ලස්සන කතන්දරයක් කියලා දෙන්නයි යන්නේ අපේ සිංහල කියවීම පොතේ 7 වෙනි පාඩම තමයි මේ කතන්දරේ තියෙන්නේ එහෙනම් පුතාලා ඉස්සෙල්ලා කතන්දරය හොඳට අහගන්න ඊට පස්සේ 7 වෙනි පාඩම පෙරලගෙන පුතා තනියම කතන්දරේ කියවන්න අලුත් නොවන දවසක් ගෝණික් වතුර බොන්න ගඟක් ළඟට ආවා කවුද වතුර බොන්න ගඟක් ළඟට ආවේ ගෝණික් මේ ගෝණා තමන්ගේ රූපය කවදාවත් දැකලා තිබුණේ නැහැ ගෝණා යාගේ රූපය කවදාවත් කලින් දැකලා තිබුණද නැහැ එදා ගෝණා තමගේ රූපය වතුර බොන්න ගඟට නැමුණම වතුරෙන් දැක්කා ගෝණ මොකද්ද දැක්කේ වතුරෙන් එයාගේ රූපය ගෝණට මෙහෙම හිතුණා මගේ අන්තට්ටුව හරිම ලස්සනයි ශක්තිමත් ආඩම්බරින් හිතුවා ගෝණ මොකද්ද හිතුවේ මගේ අන්තට්ටුව නම් හරිම ලස්සනයි ශක්තිමත්ව තියෙනවා කියලා එයා ආඩම්බරින් හිතුවා ඒත් කකුල් නම් හරිම හීනි හරිම කෙතයි කියලා දුක් වුණා අන්තට්ටුව ගැන ආඩම්බර වුණා. එයාගේ කකුල් හීනී කියලා කැතයි කියලා ගෝණ දුක් වුණා. කෑම හොයාගෙන යන සිංහයෙක් ගඟ ළඟට ආවා. දැන් ගෝණ ඉන්නේ කොහෙද වේ පුති? ගඟේ වතුර බොන ගමන්. කෑම හොයාගෙන යන සිංහයෙකුත් මේ ගඟ ළඟටම ආවා. ගෝණ වතුර බොනවා දැක්කා. කවුද දැක්කේ ගෝණ වතුර බොනවා සිංහයා හිමින් හිමින් ගෝණාට ලං වුණා කවුද හිමින් හිමින් ගෝණාට ලං වුණේ සිංහයා ගෝණ හොඳටම බය වුණා ඇයි සිංහයා ගෝණ ළඟට යන්නේ එයාව ගොදුරු කරගන්න මරාගෙන කන්න ගෝණ හොඳටම බය වුණා ගෝණ පණ බේරගන්න හයියෙන් දිව්වා සිංහයා ගෝණ පස්සෙන් එලෙව්වා පුතාලා දැකලා තියෙනවා සිංහයෝ කොටියොහිම ගොදුරක් දැක්කම ඒ ගොදුර පස්සේ වේගෙන් දුවනවා ඒ වගේ මේ ගෝණව අල්ලගන්න හයියෙන් දුවන ගෝණගේ පිටිපස්සෙන් සිංහයාත් එලවගෙන ගියා එකපාරටම ගෝණගේ ලස්සන අන්තට්ටුව අත්තක පැටලුණා අර ගඟේදී එයාගේ රූපය දැකලා ආඩම්බර වෙච්ච අන්තට්ටුව ගහක අත්තක පැටලුණා. දැන් ඉතින් ගෝණට දුවන්න බෑ. සිංහයා ළඟ ළඟම එනවා ගෝණ දැක්කා. කවුද ළඟ ළඟම එනවා ගෝණ දැක්කේ? සිංහයා. සිංහයා ඈතින් එනවා එහෙම නෙවෙයි දැක්කේ. ළඟ ළඟම එනවා. ගෝණ දඟලන්න පටන් ගත්තා. පැටලුණු අන්තට්ටුව එක කකුලක උදව්වෙන් බේරගත්තා. කොහොමද එයා අන්තට්ටුව ගහෙන් පැටලිලා තිබිච්ච එක බේරගත්තේ? කකුලක උදව්වෙන්. ඊට පස්සේ අත්තිං පැටලිලා තිබුණු අන්තට්ටුව ගලවගෙන මෙයා වේගෙන් දුවලා ගිහින් සිංහයාගෙන් බේරුණා. අන්තට්ටුව ලස්සනයි ඒත් මගේ ජීවිතය බේර දුන්නේ මගේ කකුල් හති අරිමින් ගෝණ හිතුවා මොකද්ද දුවේ පුතේ අන්තිමට ගෝණට හිතුනේ වතුර බොනකොට දැකලා ආඩම්බර වෙච්ච අන්තට්ටුව නිසා තව ඩිංගෙන් වෙන්නේ ගෝණට සිංහයාගේ ගොදුරක් වෙන්න ඒත් අර හීනි කැතයි කියලා දුක් වෙච්ච කකුල් හින්දා තමයි මෙයාද ජීවිතේ බේරගත්තේ අන්තිමට ගෝණට ලස්සන අන්තට්ටුවට වඩා හීනි කැත කකුල් වටිනවා කියන එක තේරුණා අපිත් දුවේ පුතේ මේ කතාවෙන් හිතන්න ඕනේ ලස්සන දේට ආඩම්බර වෙනවට වඩා අපිට ප්‍රයෝජනේ වැඩියෙන් තියෙන දේවල් ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ ගොඩක් ප්‍රයෝජනවත් දේ ගැන තමයි අපි හිතන්න ඕනේ එහෙනම් අලුත් නුවණ පාඩමේ තියෙන කතාව
ඔයාලට ලස්සනට අහන්න ලැබුණා. දැන් පුතා තනියම මේ කතාව කියවන්න. ඊට පස්සේ අපි සිංහල වැඩපොතේ තියෙනවා 18 වෙනි පිටුවේ මේ පාඩමට අදාළ පැවරුම්. 19 වෙනි පිටුවේ හරි වැරදි ලකුණු කරන්න පැවරුම් තියෙනවා. ගෝණාගේ කොටස් නම් කරනකොට දුවේ පුතේ නැට් කියලා එහෙම අපි ලියන්නේ නැහැ. ඒකට වලිගය. මොකද කියන්නේ? අපි බල්ලගේ පෝසගේ හැම වලිගය කියලා කියන්නේ නැහෙනි. නමුත් අපි ලියනකොට නැට්ට කියලා ලියන්නේ නැහැ. වලිගය කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. කකුල් දෙකකට ඊතලේ ඇඳලා තියෙනවා නම් කකුල කියලා ලියලා තියන්නෙත් නැහැ. කකුල් කියලා ලියන්න ඕනි. ආන් මේ වගේ හොඳට ඊතල යොදලා තියෙන්නේ මොනවටද කියලා බලලා ඒ කොටස් නම් කරන්න. 19 වෙනි පිටුවේ තියෙන පැවරුමත් පුතා පාඩම කියවලා මතක තියාගත්ත විදිහට මතකෙන් හරි වැරදි ලකුණු කරන්න. ආයුබෝවන්.